අයුබුවන් සියලුදනාටම නැනජ අපට පන්තියක් සිංහල පාඩම්මාලාවේ නමේ ශ්‍රීණයට අදාළ පළමු පාඩම ශ්‍රීපාදේ වැඳ වූ හැටි. පාඩම මතකේ රඳවා ගැනීම හා දුරවබෝධ වචන අවබෝධ කර ගැනීමේ ක්‍රියාකාරකම. ඔබට මේ වැර විටත් PDFඩF එකක් ලැබිලා ඇතිේ ඔබගේ වසැප් අංකේට. ඔබට පහසුවක් වීම සඳහා තමයි මේ විඩියෝ කලිප් එක ඔබාතට ලැබෙන්නේ ඔබ මේකෙන් වඩාත් ප්‍රයෝජනයක් ගන්නවා ඇතැයි මම කල්පනා කරනවා. අපි පාඩමට යමු. මම අංක සඳහන් කරන්නේ නැහැ. අංක සඳහන් කරන්නේ නැතිව. ඔබගේ ප්‍රශ්නවලට නැත්තංමා පාඩම මතකේ රඳවා ගැනීම සඳහා. ලබාදීලතියන ප්‍රශ්නවලට උත්තර කියවගෙන යනවා. ඔබට පුළුවන් නිවැරදි කරගන්න. ගේ වඩියෝ කලිප් එක ස්ටොප් කල නැත්තම් නවත්වල බ පුළුවන් ඒ ප්‍රශ්යට නිවැරදි පිළිතුරු ලයාගෙන ඔබ නිවැරදිව ලියල තියෙනවනං ඔබට අගෙනඉන්න පුළුවන්. ඔබගේ ප්‍රශ්නයට උත්තරයේ වැරදිනං සකසාගන්න නිවැරදි කරගන්න. පාඩම මතකයේ රඳවු. කිසිියම් ජනකොටසක් අතර කාලාන්තරයක් තිස්සේ කටින්කට පැවතයන කතන්දර පිරුළු රඩි ජනස්සූතිය නමින් හැඳින්වේ. අදාළ ජනතාවගේ ලෝකයේ පිළිබඳ විශ්වාසය දැක්ම නිරූපණය වේ. සමාජයක ලේඛනගත නොබූ ඉතිහාසය ජනස්ෘතියක ඇතුළත්වේ. ඉතිහාස ග්‍රන්ථවල නොමැති වැදගත්තුොරතුරු ජනස්ෘතියෙහි සඳහන් වේ. ජනස්වුෘතියට අයත් අංගයකි ජනකතාව. ජනයාගේ සතුට මෙන්ම ජීවන දෘෂ්ටිය ඒවායිහි ඇතුළත්වේ. මඟදිකට ජනකතානම්කෘතිය ප්‍රචනා කර ඇත්තේ DP වික්‍රමසිංහ මහතායි. ගල් ඔය දෙපස ඇත්තේ මහල්ලෑව සහ කොටගම ගම්ය. ඔය පටන් ගන්නේ දෙනිගල කදුු බෑවුමේ මැදභාගයනින්. ඩිය සේනානායක මහතා එය හරස්කර සේනානායක සමුද්‍රය සෑදුවේය. ශාකා ඔයවල්වල ජලයෙන් කොටගම වෙල්්‍යාය පෝෂණය වෙයි. කොටගම ගම පිහිටියේ වෙල්ලස්සේය. එය මධ්‍යස්ථ දේශගුණයකින් හා දර්ශනීත්වයෙන් යුක්තය. රදලවරයාගේ නම කොටගම සිටානෝය. රදලවරයාගේ දියනිය ගුණවත්්‍යය. නැනවත්්‍යය. රූපයෙන් අගතැන් පර්තිය. විවාහ වූ සිටුදියණට පුතුන් තිදෙනෙක් වූහ. පියා මියගියේ වැඩිමහල්පුතුට අවුරුදු දහාට ලැබුණු විටේ. ඇය යහපත් බව ඔප්පු වන්නේ නිති පන්සිලුත් පොහොජ අටසිලුත් නිසාය. එමෙන්ම ඇය දන්දීමත් ආධහර කිරීමත් වන්දනාවයාමත් සිදුකලාය. ඇයට ශ්‍රීපාදස්ථානය වන්දනා කරගැනීමට නොහැකිවිය. මා ශ්‍රීපාදය වදනාකර වූ අයකුට සියලු සම්පත් දෙන බව ඇය පැවසුවාය. බාලපුතා සිතුුවේ කෙසේ හෝ ඇය රැගෙනයාමටය. බාලපුතු සතුටින් සිටිනු මෙෙනවෙයයි පවසා ධනයත් විශ්වාස කෙහිප දෙනෙකුත් උපකරණත් රැගෙන කන්දක් සොයාගියේය. ඕවු මුලින්ම පැමිණියේ බදුලු පුරවරයටය දික්වැල්ල නාවුල්ල යනගම් පසුකර ගුත්හල් මඩුල්ලට යන මාර්ගයේ පටන් ගන්නා මාගම්පත්වෙන් සමුද්‍රයට වැටෙන ගිින්ි ඔය පටන් ගන්නා බමර්ගම ප්‍රදේශය පසුකොට ඇදහැලෙන රාවනා ඇල්ලයයි ප්‍රසිද්ධ. රාවනාරජු විසුවේ යැයි කටකතාවල තිබෙන ගිරිගූහාාව පැත්තකින් ඇති උස්බූ පර්වතශකරයක් දැක එතන නවතුනේය. ඒ ආශ්‍රිතව පඩිපෙලක්ද ෆ්‍රීපාද ලාංචනයද දීවාලයද දොළොස්මහේ පහනද ගන්ටහාරයද ප්‍රාකාරයද ගොඩනැගුවෝය. ඔහු, රත්නපුර නගරය ලෙස පෙන්වූයේ බදුලු නගරයයි. සීත ගඟුල ලෙස නම් කරේ රාවනා ඇල්ලයි. ශ්‍රීපාදයට යායුතු වූයේ සීත ගංුලෙන් ස්නාානයකොට පිරුවට ඇඳීමනේ. ශ්‍රීපාදය මුදුණේදී දැකිය හැකි කදිම දසුනකි ඉරසේවය. තමාට ලැබුණු වස්තුව සහෝදරයන්ට දීමෙන් බාලපුතාගේ යහපත් බව පෙනේ. මවගේ ප්‍රාර්ථනය වූයේ ඔබට බුදබව ලැබේවා යනුවෙනේ දුරවබෝධ වචන කාලාත්තරයක් කාලයක් තිස්සේ. කටින් කට පැවතේන මුඛ පරම්පරාගත ජරස්ෘතිය ජනතාව අතර ඇසීමට ඇතිරේ. ලේකනගත නොගෝ නොලියවුණු උපේක්ෂවාා සහගත මැදහත් සිතුවිල්ල වාසභූමි වාසය කරන තැන වැදගන්නා ඇතුල්ලුවන යොබුවන පෝෂිත වැඩෙන වර්ධනය වන වෙල්ලස්ස වෙල් ලක්ෂයකෙන් යුක්ත ප්‍රදේශය, දේශගුණය, දේශයට ආවනිික වූ විශේෂ ස්වභාවය. ධනවත් ධනයබොහෝ ඇති වත් කියන ප්‍රත්‍ය මෙහි තියෙනවා. රදල පරපුරෙන් හිමි වූ ධනය සහ බලය ඇත්තන්. ව්‍යවහාර භාවිත වන වැඩිවියට පත් ළමා කල ඉක්ම වූ. රූපපශෝභිනියා, රූපයෙන් වැඩි කුලපුත්‍රයා උසස් පුද්ගලයා. යුවල දෙදෙන. තුරන් විය නැතිවිය අධයුරිය දෛවරයක් නැති එතන උපසර්ගයක් තියෙනවා නති පන්සල් නිතර සමාධන් වනසීලය පංචසීලය පෝය අටසිල් පෝය හතරක් තියෙනවා පුර අටවක පසලොස්වක අව අටවක අමාවක ඒදින හතරේබ පැරණි මිනිසුන් අටසිල් සමාධන් වඩා පවරන්නේමි බලයදීම අනේ අනේ කිය නිනිපාතයක් කිරුණු දුකට පත්වීම කනගාටුවට පත්වීම නැත්තම් යම්කිසි දෙයක් පිළිබඳව එපාවීම ඇඟ වෙන කඳුර කඳු ආශ්‍රිත ප්‍රදේශය ගිරිගුහා ගිරි ගුහාාව කන්දක පිහිටි ගුහාාව පැලක් තාවකාලික්ක නවාතැන් පලක් නිවසක් කුඩා ගයක් වහාම වහාම කියනකොට වහා එකක් ම එකක් දෙකම නිපාත ඉක්මනින් කියන අර්ථය නිලකරවාගෙන නියම කරවාගෙන. දෝලා මිනිසුන් විසින් ඔසවාගෙන යන යානය. ලැගුම් ගනිමෙන් නතරවෙමෙන්, සමන්තකූට සමනල කන්ද. කඳු කපොල්ල කඳු දෙකක් මැද ගමන්කිරීමට ඇති තැන. ඉපිලගිය උසස් තත්වයට පත්වීම වැඩිවීම. පොරොන්දු ප්‍රකාර පොරොන්දු වූ විදිහට, බලමහිමය බලය නිසා ඇතිවන තත්වය වාසනාව කියල කියන්න පුළුවන්. කම් වූ පරිද්දෙන්. ලක වභාවයට අනුව සමාන පදලියන්න කොට්ටාසයක් කොටසක්, ග්‍රන්ථ, පොත, දෘෂ්ටිය, දැක්ම, සියුම් තීක්ෂණ මහවාපිය මහවැැව මෑතක ළඟ මෑත කියල හැදෙන්නේ මේ අත කියන වචන දෙක එකතු වෙලා ශාකා අතු මධ්‍යස්ත මැදහත් කාලක්්‍රියා කලුරිය අටලොස් දහ අට අන්දම විදිහ අසල ළඟ පර්වතයක්. අව්ුව ලාංචනය සලකුණ පසිදලමි විසඳමි පුරාණයේ පැරණිකාලයේ. හිසකින් මුදුනක් ශවීර්ෂයක් දෙවොල දේවාලය ප්‍රාකාරයක් තාප්පයක් බැම්මක් දැස්සන් සේවිකාවර් සන්තානය සිත ධාරක ප්‍රේමය දරු සෙනෙහස ප්‍රධයක් හදවත සම්භාරය ගොඩ උපසර්ගවෙන් කරන්න උපසර්ගයක් වෙන්කිරීමේදී මතක තබා ගන්න උපසර්ගය තිබෙන්නේ වච්චනය මුල අත්ති විශාල අති ධන විශාල නිරායුද නිර්ආයුද්ධ ආවාහ ආවාහ දුෂ්කර දෂ්කර තද්ධිත වෙන් කරන්න තද්ධිත තියන වචනය පිටි පස්සේ නැතං අග සාරවත් වත් තද්ධිතය දර්ශනීයත්ත්වයතුව කියන තද්ධිතය වංශවත් වත් කියන තද්ධිතය සිටානෝ ආනෝ තද්ධිතය ගුණවත් වත් තද්ධිතය නැනවත් වත් තද්ධිතය ප්‍රීතිමත් මත් අද්ධිතය තත්වය ව තාවකාලික එකක හිතවත් වත් විසන්ධි කරන්න වචන දෙකක් එකතු වෙලා තමයි සඳි පද හැදන්නේ වචන දෙකක් හොයිට වැඩි ප්‍රමාණයක් අපි විසන්ධි කරලා බල සාහිත්‍යන්ගය සාහිත්‍ය අගය මෑතක මේ අතක උපපත්තිස්ථාන උපපත්ති ස්ථානකන්නේ උත්පත්ති ස්ථාන ජලස්නානය ජලස්නාානය සූර්යෝදය සූර්ය උදය. ශ්‍රීපාද වන්දනාවේදී භාවිත වන වචනල ියන්න. වචන මම කියන්නේ නැහැ. ඔබ වචන හොයාගන්න ඕනි වැඩිහිටියන්ගේ නහන්න පොත්පත් බලන්න බලලා ඒ වචනටික හොයාගන්න ඕනි ඔබ විසින්මයි. නමේ ශ්‍රීණයට අදාළ ශ්‍රීපාදයේ වැඳ වූ හැටි පළමුවෙනි පාඩම තමයි ඒවිදියට අපි අවසන් කළේ. මේ පාඩම කීපවරක් අහලා පාඩම සම්පූර්ණයෙන්ම දැනගෙන ඒ පාඩම සම්පූර්ණ කරගන්න ඔබට නැවතත් ඊළඟ පාඩමකින් හමුවවෙන්න බලාපොරොක්තු වෙනවා ඔබ සියලු දෙනාටම ජය.